प्रेमनीय हदवताक इसिंबुलाने नवातेने लखने प्रेम तटाके सुबह संध्यावाक आयुबोवान लखने प्रेम तटाके आधापे प्रेमनीय हमो वेम ඔබාදර කරන මේ සොඳුරු ගීතවදේ පිළිපඳව ගීතවත් කතා බහක් වෙනුවෙන් අදත් අපි ආරාධනා කරා ගීතයේ පිළිපඳව ජීවිතයේ පිළිපඳව වඩාත් යහපත්ව දකිමින් නිරන්තරයෙන් එය තවත් යහපත් කරන්නට දායකත්ව ලබා දෙන නිර්මාණශීලී තරුණිය පසුවන පුද්ගලයෙකුට මීට පෙර එක් වතාවකදී ලක්කඩ ගුණදොරිය සමගින් ඔහු සම්බන්ධ වෙලා තියෙනවා යම් යම් වැඩසටහන් වෙනුවෙන් අපි අද දවසේදී ප්‍රේම කතාගේටත් ඒ අද්දකීම් අනුසාරේ මේ වගේම ගීත පිළිබඳව තියෙන ඔහුගේ සුන්දර විග්‍රහයන් එක්ක අපිත් එක්ක රැඳෙන්නට කියලා ප්‍රේමතටාගේ ආදරෙන් ආරාධනා කළා. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු විදිහට කටයුතු කරන අකිල ජයසංක හේරත් මහතාට තමයි අද අපි ප්‍රේමතටාගේට එක් වෙන්න කියලා ආරාධනා කළේ. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් අකිල. ආයුබෝවන් මොනිකා සුබ සන්ධ්‍යාවක්. කොහොමද මේ දවස්වල කටයුතු සිද්ධ වෙන්නේ? මේ දවස්වල විශ්වවිද්‍යාල ළමයින් සහභාගීත්වයක් නැහැ. ඉතින් හරියම පාළුවට ගිහිල්ලා තියෙන විශ්වවිද්‍යාල ඔන්ලයින් අධ්‍යාපනය තමයි කරගෙන යන්නේ. ඉතින් ඔන්ලයින් අධ්‍යාපනයේ සාර්ථකත්වය ගැන අපි කතා කිරීම අවශ්‍ය නැහැ. මේ අවස්ථාවේ කොහොම හරි අපි අධ්‍යාපනය කියන එක ළමයින්ට දෙන්න ඕනේ. ඉතින් ඒකට අපිට තියෙන එකම ක්‍රමය ඒක ගෙන්නන්න බෑ. ඉතින් ඒ தත්ත්වයට අපි පුළුවන් ආකාරයෙන් මේ ළමයින්ගේ කාලය කියන එකේ උපරිම ප්‍රයෝජන අරගෙන බොළුවට අමල චුට්ටක් යනවා රෙන්න ඉස්සර දැකපු සුන්දර හිනාව දැන් නැහැ මං හිතනවා මේ ලෙඩෙන් ලෙඩ වුණාටත් වඩා මේ මිනිසුන්ට ආර්ථිකේ කඩන් වැටලා මේ ඉන්න බරව ගියටත් වඩා මේ මිනිසුන්ගේ හිනාව අතුරු දාන එක මේ රටට ලොකු ප්‍රශ්නයක් කියලා අපි යනවා අදාකිල තෝරගෙන තියෙන ගීතවලිය පැත්තට ඔබ මුලින්ම තෝරා ගන්න ගීතය මේ ගීතය රචනා කරන්නේ සුජීව හෙට්ටි තන්ත්‍රී අරුණගුණ වර්ධන තමයි සංගීතවත් කරන්නේ සමනලි ෆොන්සේකාගේ ගී හඬ කූලික් මුතද මට මිහිරීම ගී ගයනා උලලේනි වියන් මොනිකා මේ ප්‍රේම තටාකයට සම්බන්ධ වෙලා මම කියන්න ඕනි ඔබ මේ වැඩසටහන හරිම නම භාවිතා කරලා තියෙනවා ප්‍රේම තටාකය මොකද මේ ඇත්තන අපේ ජීවිතේන ප්‍රේම තටාකයක තමයි මේ සමාජය ඇතුළේ මේ ලෝකය ඇතුළේ අපි දකිනවා විවිධ වුණු ප්‍රේමයන් එකිනෙකට එකිනෙකට වෙනස් ප්‍රේමයන් හැබැයි මේ සියලුම ප්‍රේමයන්ට මොනිකා අපි කරන කොට අසාධාරණයි ඒ තමයි මේ ප්‍රේමයන් අපි ලඝු කරනවා එහෙම නැත්නම් අපි සීමා කරනවා වචන කීපයකට එකක් අපි කියනවා යහළුවා එහෙලිය ප්‍රේමය පෙම්වතා පෙම්වතිය ප්‍රේමය සැමියා බිරිඳ ප්‍රේමය ඔය ප්‍රේමයන් තුනෙන් එහාට ප්‍රේමයක් අපි කතා කරන්නේ නැහැ හැබැයි මේ දහස් ගණනක් තියෙන ප්‍රේමයේ ආකාරවලට මේ සීමාවට අහු වෙන්නේ නැත්නම් අපි ඒවට කියන අනියම් කියලා ප්‍රේමයක් මං හිතනවා අනියම් වෙන්න බෑ හැම දෙයක්ම ප්‍රේමයක් අපිට මොනිකා සම්බන්ධතා තියෙනවා එතකොට මේ හැම සම්බන්ධතාවයක් ඇතුළෙම ප්‍රේමයක් දකින්නේ නැහැ අපි. ඒ වගේම තමයි ප්‍රේමයක් පවතිනත් හැම වෙලාවකම අපිට සම්බන්ධතාවයක් අවශ්‍ය නැහැ. මොනික මේ ලෝකේ මං දකින්නවා මිනිස් වර්ග දෙකක්. එකක් තමයි මේ ආදරය කරන මිනිස්සු නැත්නම් ප්‍රේම කරන මිනිස්සු ඉන්නවා. ආදරය ලබන මිනිස්සු ඉන්නවා. එහෙම නැත්නම් කෙනෙක්ව සතුටු කරන මිනිස්සු ඉන්නවා කෙනෙක්ගෙන් සතුටු වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් මේ කෙනෙක්ගෙන් සතුටු වෙන මිනිස්සු ගාව තියෙන පොඩි ව්‍යාජත්වයක් නැත්නම් මවාපෑමක්. මේකට අපි කියනවා මේ ප්‍රේමයේ ව්‍යාජෝක්තිය කියලා. මේ මේක හරි ලස්සන සටහනකින් මට හම්බ වෙනවා. ඉන්දික ගුණවර්ධනයන්ගේ හිතේ කෙටු ටැටූ එක තිබෙනවා. ඒක දෙන්නේ මෙහෙමයි. මට දැන් කාක්කොත් මොන රෝගේ පේන්න අරන්. දෙයනේ. ඔයාගේ ආදරේක තරම්. ගොඩක් කලාවට අපට අයිතිය කියන අපි වර්ණා කරන. මිනිස්සු ගාව ප්‍රේමය තියෙනවා හරි අඩුයි. හැබැයි
අපි හම් වෙලා අපේ දුක අහන කලාතුරකින් හම් වෙන මිනිස්සු ගාව සමහරලාට අපි ගැන ප්‍රේමයක් ඉතිරලා තියෙනවා. කෝලෙක් මොටද මට මිහිරිය ගී ගයන උලලේනෙක් වයන් ඉඳ හිට දුක අහන. මම මෙතන තව ධම්මික බණ්ඩාරගෙන් කවි පොතක් ගේනවා. පාර දිගේ තමයි කවි පන්තිය. මේ කවි පන්තියේ ඉන්නා තරුණෙක් ඔහු බොහොම වෙහස මහන්සිලා ගෙදර යන බස් රථයක. ඔහු යන්නේ ජීවිතයේ කිහිල්ලේ ගසාගෙන බස් රථයක තුන් කොටුව බෑග් එක කිහිල්ල ගහගෙන බස් එකට ඔහුට හම් වෙනවා තරුණියක් මේ බස් එකේ. හැමදාම යන ඔහුත් එක්ක hina වෙන. සෙනෙහසේ පොත් මිටිය තුල්ලු කර මා ළඟම සිනාසෙන සඳ මණ්ඩල. හීන් හඬකින් අසයි. මහන්සිද. ඔහුගේ මහන්සිය නිවන ඇති. මේ තරුණිය ගොඩක් දුර යන්නේ නැහැ. ඇය බස් නැවතුම් කීපකින් බහලා යනවා. එකම නැවතුමෙන් බැස ගන්න. දිනක් නොයතක් උදාගෙන අඳුරු දුම් වලාවකින් ඉබි සඳ මඩලසේ හෙටත් හිනහැන්න. මේ බස් රථේ යන මොහොතට ඔවුන් ඔවුන්ගේ ලෝකයක තනි වෙනවා. මේක ප්‍රේමයක්. හැබැයි මේ ප්‍රේමේ වැරදිද? අපිට එහෙම අර්ථ ගන්න බෑ කොහෙවත්. රුවලක් මොටද සුළඟක් වෙනතුරු සිටිනා. හබලක් යන කරුවක් කරකට ගියනා. මොටද මට මිහිරිම ගී ගයනා උලලේ නික්වියන් ඉඳ හිට දුක අහනා කුලෙක් මොටද මට මිහිරිම ගී ගයනා අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා අදත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමඟ ඒ සමගින්ම ප්‍රේම කතාවකට සම අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා මව්බිමේ කිරි මිල්කෝ ලක්හඬ
ප්‍රේම තටාකය. අද ප්‍රේම තටාකයට ඔබ ඊළඟට එක් කරගන්නා ගීතය සුනිල් සරත් පෙරේරා සුරිනතෙන් යමුණු මේ ගීතය සංගීතකට ගායනය සංගීත පොන් මහජෝරිය සනත් නන්දසිරි. ඈත එපිට ගම්මානින් නැගෙන බතලි හඳ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවේද ඇය නිදිනු මැති පැලි මොනික මේ එක්තරා ගමක බොහොම දුප්පත් තාත්තෙක් සහ දුවක් ජීවත් වෙනවා මේ තාත්තා ජීවන රැකියාව විදිහට කරන්නේ මත්පැන් පෙරන එක ඔහු මත්පැන් පෙරනවා පමණක් නෙවෙයි රැයට හොඳට සප්පායම් වෙනවා තාත්තා එ මත් తీ බැන අඬගසන මේ දුව තාත්තට සහාය වෙනවා ඉතින් මේ මත්පැන් වාඩියට පිරිමි බඹරු වගේ ඇදෙනවා මෙතෙන්ට ඔවුන් එන්නේ මේ තරුණිය දිහා ඇහැගහගෙන හැබැයි මේ තරුණිය යහපත් තරුණියක් සහ හරිම රූමත් තරුණියක් ඇය මේ බඹර ඇස්වලින් ගලවනවා ඒක කියනවා මේ මාර ලස්සනට මදිරා සුවඳ ගලනා හැන්දෑවරුවේ බඹරුන් ඇවිත් කේවට පැදකුණු කෙරුවේ උන් මග හරින් නී තොටමුණු ඔලුපළුවේ තවමත් ඇගේ රූ සිරි ගඟුලෙන් මතුවේ මේ එන එක තරුණෙක් එක්ක ඇය ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා ඔවුන් ගමේ ඇලේ දොලේ ප්‍රේම කරනවා ඔවුන්ට මේ ප්‍රේමයත් නමක් දීලා අවසන් කරන්න හම්බෙන්නේ නැහැ හැබැයි ඔවුන්ට එකතු වෙන්න බැරි වුණා කියලා ඔවුන්ගේ මේ ප්‍රේමය මිය යන්නේත් නැහැ ඔවුන්ගේ හදවතට ඒක තාම තියෙනවා ඉතින් මේ කතාව වෙන සංවේදීම තැන තමයි මේ තරුණයාට දැනගන්න ලැබෙන ඔහුගේ මේ අතීත ආදරය වර්තමානයේ හරි දුෂ්කරයි කියලා හරිම දුක් සහගතයි කියලා පොය හඳට යූරේ හුදකලා තන වක්කලමේ එදා දවසක් රාවදෙන මට මදිරා නොදීමා ඉන් මුදාගෙන ඇය අද සුරා සොණ්ඩෙකුගේ පාවිග සිමින මං හිතනවා මොනික මේ ආදරේ මගහැරීමටත් වඩා අපිට මගහැරුණු ආදරේ වර්තමානයේ හරිම දුක්බරයි දුෂ්කරයි කියලා දැනගෙන ජීවත් වෙන එක අර තුවාලට ඇඟිල්ලෙන් අරිනවා වගේ හරිම අමාරු වැඩක් වෙන්න තිය කියලා මේක තියෙන නිකලල් මුහුණ කියන කවිපන්ති නන්දන ඊරසිංහගේ ඉතින් මේ ගීතය මං තෝරාගන්නේ මේ වගේම පැහැදිලි කිරීමක් මේ ගීතය තුළ ගැබ්බෙනවා ඈත එපිට ගම්මානෙන් නැගෙන බටලි හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවේ ඇය නිදින මැතිකලේ ඊළඟ දේ තමයි මේ හදවත් ගොඩක් කාලවට තනියම රැට අඬනවා ආයත දෙරිනා වෙනවා වේදනාව නිතු අගට ගලාලා ඉකිලන නිහඬ රැය නිල නුවන් තරු කැටබඳ වෙනවා කාටත් තොර රහසේ මේ නිල නුවන් ඇස් දෙමෙන්නේ අර ආදරයේ තියෙන වේදනාවෙන් ඉතින් අපිට හම්බෙන අපිත් එක්ක hina වෙන ගොඩක් හදවත් මේ ආදරය කියන වේදනාව හින්දා මහරයට තනිය වඩනවා ඒ ආදරේ වේදනාව කඳුළු වෙලා ඇඳේ කොට්ටෙට මුහු වෙලා හැංගිලා යනවා ආයෙත් අපි ඊළඟ දවසේ උදේට ජීවත් වෙනවා ඈත එපිට ගම්මානින් නැගෙන බතලි හඳ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවේද ඇය නිදිනු මැති පැලේ ඈත එපිට ගම්මානින් නැගෙන බතලි හඳ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවේද ඇය නිදිනු මැති පැලේ මලානිකව හඳ එළිය ගලා එන අම්බලමක හෙවනේ මලානිකව හඳ එළිය ගලා එන අම්බලමක හෙවනේ බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර දැල් වෙන එළිය බඳේ ඈත පිපිට ගම්මානින් නැගෙන බතලි හඳ අතරේ ඉතාම දුක්බර
කවියක් මතුරේත ඇය නිදි නොමැති පැලේ වේදනාව නෙතු අගත ගලාලා ඉකිලන නිහඬරේ වේදනාව නෙතු අගත ගලාලා ඉකිලන නිහඬරේ නීලනුවන් තරු කැට බොඳ වෙනවා කාටත් පොර රහස් ඇත එපිට ගම්මානින් නැගගෙන බටලි හඳ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවේද ඇය නිදි නොමැති ලක්කන ප්‍රේම තටාකය ප්‍රේම තටාකය සමගින් ඔබ රැඳෙන්නේ අද ප්‍රේම තටාකයේ මේ ගීතවත් අර්ථවත් කතා බහට අප සමගින් රැඳෙන්නේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අකිල ජයසංක මහතා. ඊළඟට ප්‍රේම තටාකයට ඔබ එක්කරන ගීතය වසන්ත කුමාර කොබවක ගීපද සංකල්පනාවක් නවරත්න ගමගේ සංගීතවත් කළේ දාන් විතරණයි ගීතය ගයන්නේ. ජීවිතය ඔබෙන් වෙන ආදරයෙන් සිඳ ළඟම තබාගෙන මුතු කැටයක් ලෙස මේ කුලකින් රංගන අරු එළියක් ලෙස විහිර විඳින්නම් රඳුනි දයා අධ්‍යයනයක් සම්බන්ධ පොතක් තියෙනවා Why Men Don't Listen and Women Can't Read Maps. මේක ලියන්නේ ඇලන් සහ බාබ්‍රා. මේක පරිවර්තනය කරනවා පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි ආරියරත්න චන්ද්‍රංශ. සාමාන්‍යයෙන් ගැහැණු සහ පිරිමි කියලා කියන්නේ සම්පූර්ණ එකිනෙකට වෙනස් ජීව පද්ධතින් දෙකක් නැත්නම් ජීවින්තෙන් දෙකක්. මේ ඇලන් සහ බාබ්‍රා මානව පරිණාමය වෙනුවට කතා කරනවා එයාලගේ අධ්‍යයන ඇතුළේදී පිරිමි පරිණාමය සහ ගැහැණු පරිණාමය මේ දෙක වෙනම යන දෙකක් විදියට. ඕන එකට හරි ලස්සන උදාහරණයක් දෙනවා. පවුලක දුව සහ පුතා සාදයට සහභාගී වෙනවා. ඔවුන් සාදයට සහභාගී වෙලා ආවට පස්සේ අහනවා අද කොහොමද සාදේ කියලා. පුතා ගොඩක් කරලා උත්තර දෙනවා හොඳයි හොඳට තිබුණා. ඔහුගේ පිළිතුර එච්චරක් වෙයි. හැබැයි මේක දියණියගෙන් අහුවට පස්සේ අය එතන තිබුණු මස් මාළු ව්‍යංජන ඉඳලා පපඩම් බසම දක්වාම ඊළඟට සෙරප්පු දෙකේ ඉඳලා කොණ්ඩ කට්ට දක්වාම එනම් හිටපු දේවල් මේ හැමදේම ඉස්තර කරනවා. ඉතින් අලන්සා බාබ්‍රා කියන්නේ මෙන්න මේ ලක්ෂණ අපට ඇවිත් තියෙන්නේ දඩයම්ම කියන එක කියලා. පරිණාමය ඔස්සේ කියලා. මොකද දඩයම්මගේ පිරිමි නිහඬව දඩේ මේදුණු පිරිස. කාන්තාව පවුල එහෙම නැත්නම් ගුහාව ඇතුලේ ගම ඇතුලේ පවුල රැකගෙන සහ අනිත් අය එක්ක සාකච්ඡාවෙන් දවස ගත කරපු පිරිසක්. මේ පරිණාම ලක්ෂණය තමයි තාමත් අපිට කාන්තාව සහ පිරිමි අතර ඉතුරු වෙන්නේ කියලා තමයි ඔවුන් පැහැදිලි කරන්නේ. ඉතින් පිරිමියා ගත්තාම පිරිමියා පරිණාම වෙන්නේ ගොඩක්ම සමාජය දෙසට ඇදීමක් සහිතව. ඔහුට ඕන මිතුරන් ආශ්‍රය කරන්න. ඔහුට ඕන සමාජයේ එක්ක වැඩ කටයුතු දෙන්න. ගැහැණිය පරිණාම වෙන්නේ පවුල දෙසට ඇදීමක් සහිතව. ඇයට ඕන පවුල රැක ගන්න. පවුල නඩත්තු කරන්න. ඉතින් මේ පවුල් ජීවිතයක් ඇතුළේ සිද්ධ වෙන්නේ මේ දෙකේ සන්තුලනය. සිංහලෙන් කියන බැලන්ස් කරනවා කියලා. මේ සන්තුලනය කරන එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. මම හිතන්නේ හරි අමාරුයි මේක. අපිට මේක සන්තුලනය කරගන්න ඕනි නම් ඇත්තටම මේ පිරිමියා සහ ගැහණිය කියන්නේ වෙනම චින්තන පද්ධතින් දෙයක් තියෙන ශාරීරිකව එකිනෙකට වෙනස් ජීව පද්ධතින් දෙකක් කියන එක අපි තේරුම් ගත යුතු වෙනවා. මේක කියවනක තියෙනවා මෙහෙම. ඔබට පිරිමියෙකු සමග ජීවත් වීමට අවශ්‍ය නම් ඔහුට ආදරය නොකරන්න. ඔහු තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබට ගැහණියක සමග ජීවත් වීමට අවශ්‍ය නම් ඇයට ආදරය කරන්න. ඇයව තේරුම් ගන්න උත්සාහ කරන්න. ගොඩක් වෙලාවට මේ අපි මංගල සභාවල සහභාගී වෙනවානේ අවසානයේ. ඕකේ මං හිතන්නේ ඔබත් අහලා ඇති. අවසානයේ කියන කතා කිහිපයකම කියවෙන ඔබ ඉන අද ඉඳන් ඔබ දෙදෙනා එක්කෙනෙක්. එක විදිහට හිතන්න ඕනේ. එකට ජීවත් වෙන්න ඕනේ. මං හිතනවා මොනික මේ කතාව හරි වැරදි. අපි එකට ජීවත් වෙන්න නම් හිතන්න ඕනේ අපි දෙන්න දෙන්නෙක්. එකිනෙකට වෙනස් දෙන්නේ. එතකොට තමයි අවබෝධය ඇති වෙන්නේ. එතකොට තමයි අනිත් කෙනා වෙනුවෙන් හිතන්න පුළුවන් වෙන්නේ. මේ වෙනස පැහැදිලි කරන තව එක කියවණක් තියෙනවා මම කියන්නම්. පිරිමින් මතක තබා නොගන්නා දේවල් පිළිබඳ
ගැහැණුන් දුක් කරන අතර ගැහැණුන් මතක තබා ගන්නා දේවල් පිළිබඳ පිරිමින් දුක්. ඉතින් මේ පිරිමි හිත කියන එක එහෙ මෙහෙ දුවලා නිවීමක් හොයනවා, සනසීමක් හොයනවා. ඒක සනසීම හොයන්නේ පවුලක් ඇතුළේ. එහෙම නැත්නම් කාන්තාවගේ උණුසුමේ. මේ ගීත ඇතුළේ හරි ලස්සනට මේ කතාව කියනවා. කාලයක අයාලේ පාවී ගිය සිත. ලැබුම් සොයයි උණුසුමින් කදල. කාලයක අයාලේ පාවී ගිය සිත. ලැබුම් සොයයි උණුසුමින් කදල්ලක. ආදරය තරම් සුවයක් මිහි මත නැති. हरिम कैपक्रीम करना हरिम दरागणीमा संबंध मे पौल की जीवित आदर पौल ලංගම තබාගෙන මුතු කැටයක් ලෙස ගැහණිකල ආදරේ දීවිතයි මේ කුලකින් රින්ගන තරවැලියක් ලෙස මලා කුලකින් විදිලා පේන තරවැලියක් වගේ මිහිර විඳින්නම් නන්දනේ දයාවර ඉතින් ප්‍රාර්ථනා කරමු හැම පවුලකම ජීවිතය ඔබෙන් වෙන ආදරයෙන් සිඳ ලංගම තබාගෙන මුතු කැටයක් ලෙස මේ කුලකින් රංගන අරු එළියක් ලෙස මිහිර විඳින්නම් රඳුනි දයාවර ගුම් සොයයි උණුසුමින් කැදල්ලක ආදරය තරම් සුවයක් මිහි මත නැති කියා ගයයි දුර ඉඳන්නේ කිනියක ජීවිතය ඔබෙන් දැන ආදරෙන් සිඳ ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස මේ කුලකින් රින්ගන තරු එළියක් ලෙස මිහිර විඳින්නම් ලඳුනි දයාවර සිඳුරලින් හැඟුම් බර ස්නේහයක උපන් කවියක් කැට තලයක ලියා තබ මීනුඹ නමින් සදාතන ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඳ ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස මේ කුලකින් රින්ගන තරු එළියක් ලෙස මිහිර විඳින්නම් ලඳුනි දයාවර ප්‍රේමණීය හදවතක් ඉසිඹුලන නවාතන ලක්කඩ ප්‍රේම තටාකය ප්‍රේම තටාකයට ඔබ ඊළඟට එක්කරන ගීතය මිගිතලියන් කුමාරදාස සපුතන් 3 එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතයට විශාරද සුනිල් එදිරිසිංහන් ගයන්නේ ඉස්සර මංගිය පාසල ඇරිලා පුංචි පැටව පෙරහැරේනවා මොනික අපි චාරිකාවක් යනවා ත්‍රිකුණාමලයේ පාවැලි වලින් මේ යන ගමනට විදේශක දෙන්නෙක් එකතු වෙනවා විදේශක යුවලක් එකතු වෙනවා මේ ගමනේදී එක්තරා තැනකදී මම බිස්කට් පැකට් එකක් අදලා හැමෝටම බෙදලා තවත්
සිලිවර කිහිපයක් තිබුණ තරකට මම බිස්කට් පැකට් එක දානවා මේ විදේශිකයා බොහොම සීරුවට ඇවිත් මටත් හොරෙන් මම දකින්න අයකේ වුණාට මටත් හොරෙන් මේ බිස්කට් පැකට් එක අරගෙන ඔහුගේ සාක්කුවේ දා ගන්නවා ඒ විදේශිකයා ඉදිරියේ මම ඒ වෙලාවේ මහා පුදුමින් දසර වෙනවා මේ මහා පොළව මගේ මේක රැක ගන්න ඕනි මම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනි මම කියන පාඩම මට පුළුවන් නම් ටොපි කොලයක්වත් බිම දාන්න නැහැ කියන තැනට මගේ පාලනය මගේ සංයමය හදා ගන්න අපිට මේ සුන්දර තැන් සුන්දර විදිහටම ඉතුරු කරන්න පුළුවන්කම තියෙනවා අපි මේ සුන්දර පරිසරයට ආදරය කරන්න ඕනි කියන හැඟීම දැනටමත් තියෙන සහ කිසිම අපද්‍රව්‍යයක් කිසිම කඩදාසියක් කිසිම පොලිතින් උරයක් මේ තැන් වල නොදාන මිනිස් වෙනුවෙන් සහ අද මේ කතාව අහලා හිතුවනම් මම ටොපි කොලයක්වත් ආයෙ බිම දාන්න නැහැ කියලා ඒ හැමෝම වෙනුවෙන් උපහාරයක් විදිහට इसर मंगिया पासल एरिला पुंची पेटाऊ पेर हरे एनवा एविसी गागेन पुहन दीगेन लंद पुरा दुव पेन एनवा में दरु दरियन नो दुटुव दैसिन एक दरुवे तानिवी एनवा सेलवी ओहु देश बैलुआ बिम्मल ही नहीं सवेनुआ ए दानु मंकर तित पटाऊ रेल ओहु गे सुवंदत युव केरुआ मेविसी तुरु हैर को तनक यन्नद पुंची दिपा एक तन रेनुना पिपिला दुंब गह मुदुने नेलुम रटाव की दन गुल्ले नील को बेरल पेली सदी हिंद मुदु कहिने मद तिय गाले गिनी मत दहने कुस गिनी नो देनी तामत ओहु में वन निल्ले पुत्तितु अतरे नोरेंदिन दैसिन मनवदुले असिरिय दकिना गमदरु अन्मेद मेदरु पैटिया मगे नितत कंदुलक नेगुआ ओहुट मुआवी पासल यन्ने मादै निकमत मत हितुना ලකන ප්‍රේම තටාකයෙන් ඔබ ඊළඟට අහන්නට වෙලින්ම තෝරගෙන තියෙන ගීතය චජෝතිපාලයන්ගේ හඬින් ගයන්නේ උන්මාදනියේ වෙන්දි යනපිතු පාලා උන්මාදනියේ වෙන්දි යනපිතු පාලා සංවේගය ඉවත මිමම කඳුළු හලාලා ඔබගෙන් තව පල්පතකට එළිය ගෙනේවා मत दुंदुक वेन पदवत कट नुदनेवा उन्मादनिये विंदी जनपितु पाला माइका मैं සති දෙකකට වගේ උඩදී අපේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් අවාසනාවන්තර සමීය යනවා කියලා වල දාගෙන සිවිදින සා ගැනීමක්. ඔහු විභාගයටත් මෙනි ඉඳලා තව විෂයන් දෙකක් ඉදිරියලා තියෙද්දි තමයි මේ අවාසනාම් සිද්ධියට මුහුණ දෙන්නේ. ඉතින් මේ පිටිපස්සෙන් හැඟීම අපි ගත්තොත් මම දකින්නේ මේක ප්‍රේම සම්බන්ධතාවයක් නිසා ඇති වූවක් නෙවෙයි. මේක සම්බන්ධතාවයක් නිසා ඇති වූවක්.
අපි කෙනෙක්ගෙන් සතුට වෙන බලාපොරොත්තු වෙනවා නම් ඒ සතුට වෙන අවස්ථාවට නොලැබී ගියාම අපිට පරාජිත හැඟීමක් ඇති වෙනවා. මේ පරාජිත හැඟීම නිසා අනිත් කෙනා රින්දන්න අරමුණේ අපි අපේ ජීවිතය නැති කරගන්නවා. මේක මොහොතක හැඟීමක්, ක්ෂණික හැඟීමක්. ඒ ක්ෂණික හැඟීම එක මොහොතකින් නැතුව ගියා නම් ආයෙ ජීවත් වෙනවා. මේ සියවිදි නසා ගැනීම පිළිබඳ ක්ෂණික හැඟීම ඇවිල්ලා මේක ගීතයක් කරලා ඒකෙන් තවත් හදවත් හදපු අවස්ථාවක් තියෙනවා අමරසිරි පිරිස් මහත්මයා ගීතයක. කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්‍රියක තියලා ගියානම් හෙටක් තියේවිද මටත් විරක් නැගෙනා වේදනාව ඇවිලෙන දින කතරේ දැස් අරන් හින්ද තවත් පළක් නැත්තේ ඒත් කියන්නම් හමුවුමත් බලේ මේ තියෙන මේ හැඟීමනේ ඉතින් මේ අවසනන්ත මරණයට හේතුව මන් දකින්නේ සම්බන්තා මේවා අපි කතා කරද්දී කියන ප්‍රේම සම්බන්ධතාවක් නිසා තමයි සිවිදින සයුණේ කියලා. හැබැයි ඒක හරි වැරදි. ප්‍රේමයක් නම් ඒක තුලේ යහපත සතුට දකින්න මිසක් ළඟා කර ගැනීම වගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට මේක ප්‍රේම සම්බන්ධතාවක් නම් එතන තිබියත්තේ අපි හැර ගියත් ඒ අනකෙනා සතුටින් යහපතින් සිටිය යුතුයි කියන කාරණාව. මේ ගීත තුළ අපට ගොඩක් තැන්වල හම්බ වෙනවා. කොහේ හෝ නුඹ නතර වී කාට හෝ ජීවිතයේදී තුටින් නම් මට ඒ ඇති මගේ නොවුනට කම නැති කරුණාරත් දියුල් කරේ ආයෙ තියෙනවා ඔබ අතක් මග බලනවා ඇති මතක අතරේ තනි වෙවි මට නැතක් ඒ එදා ගියම ඔබට මල් පිපුනොත් කියන්නේ සයුරේ ප්‍රාර්ථනා මේක ලියන්නේ ශමිලා හොසේන. ශමිලා හොසේන් කියන්නේ අපිට ලස්සන ගීත ගොඩක් දායාද කරපු නිර්මාණකාරයා. අගේ කළ ඉතියා වැතරම ආයේ පණ්ඩිත අමරදේවයන්ගේ ගීත කීපයක් අපට හම් වෙනවා. මේක සිතන පොකුරුවීම් ගීතය. ඒක තියෙන ප්‍රාර්ථනා අංගයක. ප්‍රේම පුරාණේ ඔබට විරහගින් නොගෙනේවා ඔබට විරහගින් නොගෙනේවා ඔබ දෙවි අරණේ රුවන් විජිතේ මණික් පහන්නට දැල් වේවා මේ ප්‍රාර්ථනාවන් යන කෙනාට කියන තව ගීතයක් එතුමාගෙම බොල් වී අහුරු ගීත කුම්පිතකවත් අයි කියනවා අවුවේ ඇති සැඩරස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්වට සුවිසල් මధుර තැනේවා දුක දොම්නස් බාධක කම් කටළු නොරේවා ඉතින් මේ ගීතේ පුරාම තියෙන්නේ මේ වගේ හරි උතුම් ප්‍රාර්ථනා ගොන්නක් මේකේ තියෙන ලස්සනම පද දෙක තමයි සිහිනෙන්නක් පීඩාවක් ඔබට නොවේවා මගේ දුකත් ඔබ සන්තෝෂයට හැරේවා ප්‍රේමයෙන් විතරයි මේ ප්‍රාර්ථනා කරන්න පුළුවන් මේ තමයි ප්‍රේමය උන්මාදනී වෙන්නේ යන පිටු පාලා උන්මාදනී වෙන්නේ යන පිටු පාලා සංවේගය ඉවත මිමම කඳුළු හලාලා ඔබගෙන් තව බල්පතකට එළිය ගෙනේවා මට දුන් දුක වෙන පදවතකට නොදැනේවා උන්මාදනී වෙන්නේ යන පිටු පාලා අභියස චෙකරුවා නැවේවා ඉබේ සැලෙන සිත මින් පසු වෙනස් නොවේවා ඔබේ දිනෙත් අභියස එකරුවා නැවේවා ඉබේ සැලෙන සිත මින් පසු වෙනස් නොවේවා අගේට ජීවි කුසලානේ මිහිර තිරේවා මගේ දුකත් ඔබේ සන්තෝෂයට ඇලේවා උන්මාදනියේ වෙන්නේ යන පිටු පාලා උන්මාදනියේ වෙන්නේ යන පිටු පාලා සංවේගය ඉවස මිමම කඳුළු හලාලා ඔබගෙන් තව බල්පතකට එළිය ගෙනේවා මට දුන් දුක වෙන අදවතකට නොදැනේවා උන්මාදනියේ වෙන්නේ යන පිටු කාලා සැඩරස් මාලා අඩුවේවා ගවෙන් ගව්වට සුවිසල් මැදුරු මැවේවා අවුවෙහි ඇති සැඩරස් මාලා අඩුවේවා ගවෙන් ගව්වට සුවිසල් මැදුරු මැවේවා දුක දුන්න සබාදක කම් කටොළු දැවේවා සිහිනෙන්වත් පීඩාවක් ඔබට නොවේවා උන්මාදනියේ වෙන්නේ යන පිටු පාලා උන්මාදනියේ වෙන්නේ යන පිටු පාලා සංවේගය ඉවස මිමම කඳුළු හලාලා ඔබගෙන් තව පල්පතකට එළිය ගෙනේවා මට දුන් දුක වෙන පදවතකට නොදැනේවා උන්මාදනියේ වෙන්නේ යන පිටු පාලා උන්මාදනියේ වෙන්නේ යන පිටු පාලා ලක්කන ප්‍රේම තටාකය ලකන ප්‍රේම තටාකය සමගින් ඔබ රැඳෙන්නේ අද ප්‍රේම තටාකයේ අපේ ආරාධනය පිළි අරගෙන අප සමගින් මේ ගීතවත් අර්ථවත් හෝරා දෙක ගත කරන්නට එක්වන්නේ ශ්‍රී ලංකා වැම්බ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය අකිල ජයසංක මහතා. අකිල අපි ඊළඟ ගීතයට යමු. ඔබ තෝරගෙන තියෙන ඊළඟ ගීතයේ මහජන සුරේල ආරිය රත්නම්ගේ ගීපද සංකල්පනාවක් මවින් පෙරේරා සංගීතවත් කරන්නේ ආචාර්ය නන්දා මාලනියගේ සුගායනී හඬ. මොනික අපේ
වචන වලට අපේ බැල්මකට අපේ ස්පර්ශයකට තියෙනවා පුදුමාකාර බලයක් එහෙම නැත්නම් සූපත් කිරීමේ බලයක් අපි ඒක තප්පර දෙකක් ඇතුළත කියන වචනකට එහෙම නැත්නම් තප්පරයකින් බලන බැල්මකට කෙනෙක්ගේ දවසක් වෙනස් කරන්න පුළුවන් ඒක යහපත් කරන්නත් පුළුවන් ඒක අයහපත් කරන්නත් පුළුවන් ඒ වගේමයි අපි අසරණ වුණු වෙලාවක අපිට ලැබෙන අමතුමක් එහෙම නැත්නම් බොහොම ආදරණීය ස්පර්ශයක් මං හිතන්නේ කියා ගන්න බැරි තරම් වටිනවා ඒ වගේමයි අපි කරපු දෙයක් වෙනුවෙන් ලැබෙන අගය කිරීමක් ඒකත් ඒ වගේ මේ අගය කිරීම කියන වචනේ තියෙන වටිනාකම මම ඉගෙන ගත්තේ අපේ වැසිකිළි පිරිසුදු කරන රාජකාරිය කරන කාන්තාවක් මම දවසක් දකිනවා මේ කාන්තාව උදේ පිරිසුදු කරලා ගියාට පස්සේ මෙතුන් වරක් ආයෙත් ඇවිල්ලා එබිලා බලනවා මම දැන් පැයකට සැරයක් විතර වගේ ඇයි එබිලා බලුවා මං හවස විහිළුවක් කරලා කවුරු ඉන්නවා කියලා ඇවිල්ලා එබිලා බලුවා හැමතිස්සෙම කියලා මේ කාන්තාව hina වෙලා කිව්වා නෑ සර් මම බැලුවේ මේක පිරිසිදු තියනවාද නැත්නම් මේකෙන් ගඳක් සුවඳක් ගඳක් එනවාද කියන එක තමයි බැලුවේ ඉතින් මං කිව්වා ඔබ ඕගොල්ලෝ උදේ මේක පිරිසිදු කරලා ගියාට පස්සේ ආයෙත් එන්නේ නැහනේ ඒතොර ඇයි ඔයා විතරක් මේ ඇවිල්ලා බලලා යන්නේ මේ කාන්තාව කිව්වා මට සර් සර් උදේට හම්බුනාම හැමදාම කියන අදනම් ලස්සනට තිබ්බා අදනම් පිරිසිදුට තිබ්බා අදනම් මේක ඉන්න හිතනවා ඔය වගේ දේවල් කියලා තමයි යන්නේ ඉතින් සර් මම හිතුවා ඒ තත්ත්වය මුළු දවස පුරාම මේ වැසිකිළිය තුළ පවත්වා ගන්න ඕනේ කියලා ඊළඟට කොයි වෙලාවෙ කෙනෙක් ආවත් එයාට අර උදේ තිබුණු විදිහටම මේ වැසිකිළිය තියෙන්න ඕනේ කියලා එනිසායි මම ආවිල්ලා බලලා එහෙම අඩුපාඩුවක් තිබුණොත් ඒක සුද්ධ කරලා යන්නේ ඉතින් මොනික මම හිතන්නේ නැතුව නැත්තම් නොහිතා කියපු මේ වචන නිසා ඇගේ දවස වෙනස් වෙලා නැත්නම් යහපත් වෙනස් වෙලා තියෙනවා ඒකට අගේ කිරීම උසු වචනයකට ඒ තරම් බලයක් තියෙනවා මම යෝජනා කරා චිත්‍රපටයක් තියෙනවා 1000 words මේක බ්‍රයන් රොබින්ස් කියන ඇමරිකානු අධ්‍යක්ෂකරා 2012 කරපු නිර්මාණයක් මේ චිත්‍රපටය තුළ තියෙන කතාවේ කතා නායකයාට තියෙන්නේ වචන 1000යි කතා කරන්නේ මරණයට පෙර ඒතර ඔහු මේ වචන 1000 කලමනාකරණය කරගන්න විදිය තමයි මේ කතාව පුරා ඇදෙන්නේ ඉතින් මම යෝජනා කරනවා පුළුවන් නම් බලන්න මේක වචන වලට අපේ හැඟීම් වලට ප්‍රකාශන වලට තියෙන වටිනාකම ඔබට හොඳටම පැහැදිලි කරගන්න පුළුවන් ඉතින් මම යෝජනා කරනවා අපි මේ අවස්ථාව ගමු අපි කෙනෙක් එක්ක hina ayum අද නම් ඒක අමාරුයි නේද මාස් දාලා hina වෙන්න අපිට අමාරුයි හැබැයි ඇස්සලින් හරි ඇස්සලින් හරි අපිට හැඟීම දෙන්න පුළුවන් නේද ඒ වුණාට කෙනෙක්ව සතුට කරන්න පුළුවන් නම් අපිට hinaවකින් නැත්නම් අපේ බැල්මකින් අපි අවස්ථාව ගත යුතුයි මේ ගීතයේ කියන හැදියට ලෝම එපාවි ලෝම කලකිරී දැවි දැවි හිනිනා මොහොතේ ඔබේ දයාවර එකම වදනකින් මගේ ආත්මය සුපත්තු
विराग राग अतरे तनिवु आले दुरे मई तनि कम लबमिन मगे सरागा मुनिका बुद्धराजान वहांसे के देशनावी तीनवा अचिंत विषय नादरा बुद्ध विषय लोक विषय සත්ත්ව විශේෂ සහ කර්ම විශේෂ අචින්ත කියන එක අදහස් තමයි මේ විෂයන් වල අන්තය සොයාම නිෂ්ඵලයි. ඉතින් මං හිතනවා මේ මිනිස්සු අතර තියෙන සම්බන්ධතාවලත් තේරුම් ගැනීම උත්සාහ කිරීම අන්තය සොයාම ඒකත් නිෂ්ඵල ක්‍රියාවක්. මේ ප්‍රේමය කියන එක මං කැමති බෙදන්න කොටස් දෙකකට. එකක් ප්‍රකාශිත ප්‍රේම නැත්නම් ප්‍රකාශ කරන ප්‍රේමය. අනිත් එක අප්‍රකාශිත ප්‍රේමය. ප්‍රකාශ නොකරන ප්‍රේමය. අප්‍රකාශිත ප්‍රේමය ගත්තාම සමහර අවස්ථා තියෙනවා අපි දකින්නෙත් නැහැ. කතා කරන්නෙත් නැහැ. හැබැයි හරි ගැඹුරු ප්‍රේමයක් හදවතේ තියෙනවා. සමහර අවස්ථා තියෙනවා අපි එකට ජීවත් වෙනවා. හැබැයි ප්‍රේමේ ප්‍රකාශ කරන්නේ නැහැ. අපි කියනවා විරාගික ප්‍රේමයක්. සමහර අවස්ථා තියෙනවා අපි එකට ජීවත් වෙනවා ප්‍රේමේ තන ඇත්තෙම නැහැ. ඒ ගැන නෙමෙයි අපි කතා කරන්නේ විරාගික ප්‍රේමයන් ගැන. ඊළඟට තියෙනවා ප්‍රකාශිත ප්‍රේමය. අපිට ප්‍රේමයේදී ප්‍රේමය ප්‍රකාශ කිරීම මං හිතන අත්‍යවශ්‍යයි. අපි ඇස්වලින්, අපි හිනාවෙන්, ස්පර්ශයෙන් එකට ජීවත් වීමෙන් තුරුළු කර ගැනීමෙන් සිපවලඳ ගැනීමෙන් මේ ප්‍රේමය ප්‍රකාශ කරනවා. මොනික අපි අතර ඉන්නවා හරිම ප්‍රේමණීය හදවත් තියෙන මිනිස්සු. අර අප්‍රකාශිත ප්‍රේමයක් එක්ක මේ අය හදවතේ මහා ගැඹුරු ප්‍රේමයක් තියාගෙන හමුවීමක්වත් ස්පර්ශයක්වත් කතා බහ කිරීමකින්වත් තොරව ජීවිත කාලයක් ජීවත් වෙනවා. මට කවිපලක් හම්බුණා බැඳීම කියලා. මේක ලියන්නේ දේවී ගාල්ලගේ බෝසත්තරුන්ගේ දේශය කියන කවිපතේ. කිසිදු කය පහසකින් නොකිලිටි වූ මේ බැඳුම රැකිය යුතු එලෙසින්ම තෙක්ම අවසන් හුස්ම එකකු මිය ගිය දිනක සීතල වූ මලකඳේ නලල සිප සමුගනිමු විරාගික බව සරක. විරාගික බව සරක තමයි ඇය සමුගන්න උත්සාහ කරන්නේ. මේ ගීතය කියවෙන්නේ වාදයක් විදියට විරාගික සැමියෙක් සහ රාගික පෙම්වතෙක්. मेरे समान गीत रन कर आदर විරාග රාගය අතරේ තනි වූ ආලය දුරලයි තනිකම විඳිමින් මගේ සරාගේ. ඇය තනි වෙන්නේ නැහැ. ඇයට මගේ ආදරේ තියෙනවා. එතකොට සැමියා පරාජයක් ගැන කතා කරද්දී පෙම්වතා තමන් ගාවට ගන්න කතා කරනවා. නුරා එගිනි දලු ඇය දවමින් ගෙතු. කලෙල ගීතයට ඇය තනුවක් කළගත්තා. ඇය ලොව අහිමුණා. ඔබේ මේ සෙල්ලක්කාර ජීවිතයට ඇයව යොමු කරගත් දවස ඉඳලා එයාට එයාගේ තිබ්බ ලෝකය අහිමුණා. පෙම්වතා එතනදි එරෙහි වෙනවා. ඔහු කියනවා ඔබේ මිලින ගති ඇයට නොවේ රිසි. පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා ඇය මවිතාව. ඔබේ මේ මලානික ආදරය
ඇයට ගැලපෙන්නේ නැහැ. ඇගේ ජීවිතේ ප්‍රේමයෙන් තොරව කාන්තාරයක් කියලා තමයි තිබුණේ. ඒ හේතුවෙන් තමයි මමදවත ආවේ. ඉතින් බඳුර නානක්කාරවසම් කියන ගීත රචකයා මේ වාදය නවත්තන්නේ නැහැ. ඔහු මේකෙන් ජයග්‍රහණකෙක් ජයග්‍රාහකෙක් අපට දෙන්නෙත් නැහැ. අපේ සිතුම් පැතුම් අනුව අපේ අත්දැකීම් අනුව අපේ බලාපොරොත්තු අනුව අපට මේ වාදයෙන් කෙනෙක්ව ජයග්‍රහණය කරන්න පුළුවන්. විරාග රාගය අතරේ තනි වූ ආලය විරාම දෙයි එක් හදකට උදා පරාජය විරාග රාග අතරි තනිවු ආල දුරමයි තනිකම ලබමින් මගේ මනසින් බිඳ හලදා මුකුලිත කරගනු වැසතු නොරිසියෝ බෙසිතු ඇතින් නොබෙ මුනිවර මනසින් පෙම් කලද ඇසරම විරාග රාගය අතරි තනි උපාලය විරාම දෙයි එක් හදකට උදා පරාජය විරාග රාග අතරි තනි උපාලය දුර නැයි තනිකම ලබමින් මගේ නිදලු ඇදවමින් ගෙතු සලෙල ගීතයට ඇය තනුවක් කරගත්තා ඇලොව අහිමි වුණා ඔබේ මිලින ගති ඇයට නොවේ රුති එමින් තොරව ඇගේ දිවිය කතර පුදා ඇම වෙතට ආවා විරාග රාගය අතරේ තනි වූ ආලය විරාම දෙයි එක් හදකට උදා පරාජය විරාග රාග අතරේ තනි වූ ආලය දුරලයි තනිකම ලැබමින් මගේ සරද
ලකන ප්‍රේම තටාකේ ඔබ රැඳෙන්නේ අද ප්‍රේම තටාකේ අපේ ආරාධිත මුද්දා ශ්‍රී ලංකා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය අකිල ජයසංක මහතායි. ප්‍රේම තටාකේට ඔබ ඊළඟට එක් කර ගන්නා ගීතය. මේ ගීතය ලියන්නේ ලූෂන් බුලත් සිංහලයන්. විශාරද ගුණදාසකගේ සංගීත උත්කට මේ ගීතය ගයන්නේ විශාරද මාලිනී බුලත් සිංහල සමගින්. මං හින්දා ඔබේ නෙතගින් කඳුලක් හෙලන්න එපා. මං හින්දා ඔබේ හද තුල සුසුමක් නැගෙන්න එපා. අතගලි බන්ධන නොපතමි පෙමින් බැඳි ඔබ සිර කරලන දොරගලු දමන බැරි එනම් මේ දොරගලු දාලා සිර කරගන්න මට ඕන දේ වෙනස් කරන එහෙම ප්‍රේමයකුත් නැවේ මේක මේක අපි අර කතා කරන ප්‍රේමයන් අතර තියෙන හරිම වෙනස් ප්‍රේමයක් ඉතින් මේ හැම ප්‍රේමයක් පවතින්න පුළුවන්ද මේ කාරණාව අපට ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් ඉන්දියානු දාර්ශනිකයෙක් වෙන ඕෂෝගේ අදහසකුත් එක්ක ඔහුගේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා ඔබ මලකට ආදරේ නම් ඒ නෙලා ගන්නට එපා ඔබේ නිලාගත්තට එය මිය යාවි. එවිට ඔබේ ආදරයේ දවසක් නැවි. ආදරය යනු අයිති කර ගැනීම නොව අගය කිරීමයි. ඔහුගේ Being in Love කියන පොතේ 2008 ඔහු කියනවා ඔබේ ගෙවත්තට රෝස මලක් අවශ්‍ය නම් ඔබට රෝස පැලයක් සිටුවන්න වෙනවා. ඔබට පැලය වතුර දා නඩත්තු කරන්න වෙනවා. අවශ්‍ය ප්‍රමාණය හිරු එළිය දෙන්න වෙනවා. හැබැයි ඔබට රෝස මලක් පිපෙන්න කියලා බල කරන්න බෑ. ඔබට රෝස මල ලස්සන වෙන්න කියලා බල කරන්නත් බෑ. හැම රෝස මලක්ම ඊටම අනන්‍යාකාරක ලස්සනයි. ඔහු තවදුරටත් කියන ඔබට මේ රෝස මලට සුළඟේ වැනෙන්න කියලා බල කරන්න බෑ. හැබැයි මේ රෝස මල සුළඟත් එක්ක එයටම හුරු ආකාරයකට නටාවි. ඔබට පුළුවන් විට මේ රෝස මලට ආදරය කරන්න. ඉතින් මේ ආදරය ඇතුළ තියෙන්නේ රැකබලා ගැනීම නැත්තම් ආදරය පිරිනැමීම කියන දේ මිසක අයිති කර ගැනීම නොවේ කියන සංකල්පය තමයි මේ ගීතය අපට කියන්නේ. හින්දා ඔබේ එතකින් කඳුලක් එලන්නේ පා හින්දා ඔබේ හද තුල සුසුමක් නැගෙන්නේ පා ඉවිසා ගනිමු අපි පෙම්යුවලක් සේ කිසිදා එක් නොවේ ඔබගෙන හිතේ මිකම් නොකියමි ඔබට මගේ කිසිදා උරන නොවන්නේමි ඔබ අන්සතුරුදා මං හින්දා ඔබේ නෙතගින් කඳුලක් කෙලන්නෙපා එතකින් කඳුලක් එලන්නේපා හින්දා
තටාකය සමගයි ඔබ රැඳෙන්නේ. අප ඊළඟට අහන්නට සූදානම් තවත් සුන්දර ගීතයක්. කුලරත්න ආර්යවංශයන්ගේ පද සංකල්පනාවක් රෝහණ වීරසිංහන්ගේ සංගීතයට සෝමතිලක ජය මහා සුඛායනී හඬ. දමා යන්නට නොහැකි මිහි මත එකම සම්පත නුඹම පමණයි. මොනික අපි අර නවත්තපු තැනින් පටන් ගත්තොත් ඕෂෝගේ සංකල්පයට වඩා බුදුදහම ඇතුලේ මේ කාරණාව ඉතා ගැඹුරෙන් කතා කරනවා. ඒකෙන් තව දුරට යනවා මේ විදිහට ඔබ හැම මලකට ආදරය කරනවා නම් ඒ මල පරවෙන බව දකින්න. එහි අනිත්‍යතාවය දකින්න. මේ තමයි අර සංකල්පෙන් යන ඉදිරි දුර. ඉතින් මේක ප්‍රේමයට ආදේශ කරොත් මේ ලෝකෙ තියෙන හැම දුකකටම හේතුව මේ බැඳීම. අපි ඇති කරගන්න ප්‍රේමයන්. හැබැයි අපි මේ බැඳීම් ප්‍රේමයන් පවත්වා ගන්න ගමන්ම අපිට පුළුවන් නම් මෙනෙහි කරන්න මේ හැම බැඳීමක්ම දවසක බිඳෙනවා. මේ හැම දෙයක්ම අපිට නැතු වෙනවා. කියන එක හිතේ තියාගෙන මේ බැඳීම් පෝෂණය කරන්න මම හිතනවා මේ බැඳීම් බිඳීම නිසා ඇති වෙන දුක ශෝකය අපිට අවම කරගන්න පුළුවන්. මේ ගීතය මේ ගැඹුරු දහම හරිම සරල වචන ටිකකින් අපිට පැහැදිලි කරනවා. බැඳී දුක සැප දෙකේ නිතියෙන් හදේ තනි නොතනියට වැඩහුන් ලබැනි සිත්මල් පරව යන විට පසක් වෙයි අනියත ලොවේ. අපේ දුක සැප දෙකේ අපි ළඟ ඉන්න අපේ තනි නොතනියට අපි ළඟ ඉන්න ලබැදියන් ආදරවන්තයින් අපිව හැර යන විට එහෙම නැත්නම් මේ ලෝකේ හැර යන විට අපිට අවබෝධ වෙනවා මේ ලෝකය අනිත්‍යයි කියන එක. එහෙනම් අපි කල යුත්තේ හඳාවැල් පීම නෙවෙයි මේ අවබෝධය තුළ ජීවත් වීම. අපි ලෞකික ජීවිත ගත කරන මිනිස් විදියට අපිට ප්‍රේම නොකර ඉන්න බෑ. අපි ප්‍රේමය පෝෂණය කරනවා. අපි බැඳීම් හදා ගන්නවා. මේ ධර්මය ඇතුලේ සහ ගීතය ඇතුලේ බැඳීම් හදා ගන්න එපා කියන කතාවක් කියන්නේ නැහැ. අපි මේ කතාවදල තේරුම් ගත යුතු දේ තමයි අපි මේ බැඳීම් පෝෂණය කරන ගමන්ම එහි අනිත්‍යතාවය තේරුම් ගත යුතුයි කියන එක. අපි මේ ලෞකික ජීවිත ගත කරන මිනිස් විදියට අපිට ප්‍රේමයෙන් මිදෙන්න බෑ. අපි බැඳීම් ඇති කරගන්නවා. අපි ප්‍රේමය පෝෂණය කරනවා. බැඳුණු සෙනෙහස නොවන නිම්හිම් ඇතද පනනාල සමග රැකෙමි. මේ නිම්හිම් නැති ආදරයක් අපි පවත්වාගෙන ගියාට අපිට පුළුවන් නම් තේරුම් ගන්න මේකේ අවසානය ගිලිහීම අත්හැරීම කියන දේ ජීවත් වීම සහ දුක දරා ගැනීම කියන කාරණය පහසුවෙන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ගීතයවට පැහැදිලි කරනවා මෙහෙම අපේ අත්තල ලිහි ගිලිහෙන මොහොත ඒ කවදාක හෝ යා යුතුය ඒ නියත නික්මන සියලු බැමි හැරදා. අපි මේ කොච්චර ආදරෙන් බැඳිලා හිටියත් අපි එකට සදාකල් ජීවත් වෙන කියලා කතා කරත් අපිට මොහොතක් එනවා මේ අත්තල අත්හැරිය යුතු. ඒ නියත නික්මන තමයි මරණය. ඉතින් මොනිකා මේ ගීතය ඇත්තරම ගීතයක් නෙවෙයි. මේක ධර්ම දේශනාවක්. යන්නට නොහැකි මිහි මත එකම සම්පත ඔබම පමණයි. මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමත ඔබම පමණයි. දෙකෙහි නිතියෙන් හදේ තනි නොතනියට වැඩහුන් ලබැඳි සිත්මල් පරව යන විට පසක් වෙයි අනියත ලොවේ. ජීවිතය යනු සිහිනයක්මය අසර මග දකිනා. තමා යන්නට නොහැකි මිහි මත එකම සම්පත ඔබම පමණයි. මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි.
සද පන නල සමග රැකෙමින් අපේ අත් බැල ලිහි ගිලිහෙන මොහොත එයි කවදාක හෝ යා යුතුය ඒ නියත නික්මන සියලු පැමි සිඳිනා තමායන්නට නොහැකි මිහිමත එකම සම්පත ඔබම පමණයි මිදියන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි ලක්කඩේ ලකන ප්‍රේම තටාකය සමගින් ඔබ රැඳෙන්නේ අද ප්‍රේම තටාකයේ අපේ ආරාධිත අමුත්තා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු දාක්ෂණාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අකිල ජයසංක මහතා මම අහන්න කැමති ඔබට මෙහෙම කතාවක් දැන් අපි ගීත අහන අවස්ථාවලදී විරහ ගීත ප්‍රේම ගීත මෙහෙම දැක්ම අපි අහනවනේ විඳිනවනේ මට ඇහිලා තියෙනවා කෙනෙක් කියනවා විරහ ගීත අහන්න ඕනේ නැහැ මොකටද මේ අඬා වැටෙන විරහ ගීත අහන්නේ ඒව අහලා මොනවද අපි අපේ ජීවිතේට ලබා ගන්න කියලා මං කැමති ඒක නොබේ අදහස දැනගන්න ඇත්තටම අපි ඕනම කෙනෙක්ගේ ෆෝන් එකක් අරගෙන බලුවොත් ඔහි ගීත ටිකක් තියෙනවනේ ඔය ගීත ටිකෙන් වැඩිපුරම තියෙන විරහ ගීත එහෙනම් අපිට සංවේදී වෙන්න විරහ ගීත මේකට කාරණාවක් තියෙනවා මේ ලෝකේ තියෙනවා අවස්ථා දෙකක් එකක් අපි කියනවා ප්‍රകൃතිය අනිත් එක තමයි විකෘතිය උදාහරණකින් කිව්වොත් අපි උදේ නැගිට ගමන් කනඩිය මොන බැලුවොත් අපි ඉන්නේ අපේ ප්‍රകൃතිය කොණ්ඩය උල්ලලා අපි කරන්නේ මේ මොහොතේ පටන් ඒක විකෘති කරනවා මොන හොදනවා පවුඩර් ගානවා ක්‍රීම් ගානවා ඇස් හදනවා අපි කරන්නේ විකෘති කරන එක මේ මොහොතේ පටන් ආයෙ මොකක්ද වෙන්නේ ආයෙත් මේකපත් වෙනවා ටික 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 ප්‍රകൃතියට ඉතින් මොනික දුක කියන එක තමයි අපේ ප්‍රകൃතිය මේක සතුට කියන එක විකෘතිය අපි කරන්නේ සතුට හදනවා හැබැයි සතුට හැදුවට එතන ඉඳන් ආපහු මේ මොහොතේ පටන් මේක ටික 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 දුක තැනට එනවා අපි බැඳීමක් ඇති කර ගන්නවා ඇති කරගෙන ලැබෙන සතුටේ පටන් ආයෙත්පත් මේක ආපව 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 වෙනවා අපේ ප්‍රകൃතිය මෙන්න මේ දුක කියන එක තුලේ හංගගෙන අපි සතුට ගැන කතා කරලා තේරුමක් නැහැ අපි ආදර ගීත ගැන කතා කරන අපි ආදර ගීත අහනවා ඒහරා සතුට වෙනවා හැබැයි ඒක මම අර කලින් කිව්වා වගේ අවසානයේ අත්හැරීම තියෙනවා විරහයෙන් තොරව සතුට ගැන කතා කරන්න බෑ දුකෙන් තොරව සතුටක් නැහැ අපි ඔබ තෝරගෙන තියෙන ඊළඟ ගීතයට යමු බන්දුල නානායකරව සම්ලියු මේ ගීතය අචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතයට විශාරද දීපිකා ප්‍රදර්ශනී පිරිස සමඟ ගයන්නේ මගේ කඳුළු වැල් උපත සිනාරල් මගේ සුසුම් වැල් උපත පවන් මිනිස්සු එක්ක ඇති කරගන්න සම්බන්ධතාව ගත්තොත් මේ සම්බන්ධතාව අපේ මනසේ හැදෙන්නේ සංකල්ප රූපෙ විදියට. අපි ආදරය කරන්නේ හෝ අපි සම්බන්ධතාවක් පටන් ගන්නෙ ඇත්ත පුද්ගලයෙක් එක්ක නෙවෙයි. අපි හදාගන්න සංකල්ප රූපයත් එක්ක. මට මොනිකා කියන සංකල්ප රූපය මගේ හිතේ තියෙනවා. ඒතර මම මොනිකා කියන සංකල්ප රූපය මගේ හිතේ හදාගන්නේ මම ඔබ ආශ්‍රය කරලා තියෙන පරාසය ඇතුලේ. ඒතර ඒ වගේ අපිට හමු වෙන හැම කෙනෙක් ගැනම අපි මනසේ සංකල්ප රූප ගොඩනගා ගන්න තියෙනවා. ආදරයක් ප්‍රේමයක් ගත්තාම මේ ආදරය කියන එක ඇති වෙන්නේ ඔයකින් තියෙන එක සංකල්ප රූපයකට. අපි තෝරගන්නවා අපිට වැඩිපුරම අපිත් එක්ක ගැළපෙන විරුද්ධ ලිංග සංකල්ප රූපයක් අපේ ආදරවන්තයෝ ආදරවන්තයා විදිහට. ඊට පස්සේ අපි ඒක අපේ කරගන්නවා. අපේ කරගෙන ආදරය කරන්න පටන් ගන්නවා. හැබැයි ඇත්ත ජීවිතේ ඇත්ත කෙනා මේ සංකල්ප රූපයට වෙනස් වෙනවා. අපිට මේ සංකල්ප රූපයත් එක්ක තියෙන බැඳීම වැඩි නම් අපි අර ඇත්ත කෙනාගේ තියෙන පොඩි පොඩි වෙනස්කම් අපේ මනසෙන් මිශ්‍රවා කරලා දානවා. මේ ඇත්තට ජීවත් වෙන පුද්ගලයා මේ සංකල්ප රූපයට වඩා ගොඩාක් වෙනස් වෙනවා නะ. ඒතර අපේ මනස ආදරය අඩු කරනවා. ඉතින් මොනිකා අපි ආදර සම්බන්ධතාවක් පටන් අරගෙන ඒක විවාහයෙන් කෙරළුණාට පස්සේ අපට ඇත්ත පුද්ගලයෙක්ව ජීවත් වෙන්න සිද්ධ වෙන කාලය වැඩි වෙනවා. මොකද ආදරය කරනකොට අපි හැම වෙලේම සමහරට පැයක් දෙකක් ඉන්න පුළුවන්. ඒ වෙලාව අපි සතුට බෙදා ගන්නවා. තෑගි හුමාරු කර ගන්නවා. අනිත් කෙනා සතුටින් තියන්න උත්සාහ කරනවා. ඒ හරහා තමයි අර සංකල්ප රූපේ ගොඩනගන්නේ. විවාහයට එළඹුණාට පස්සේ අර ඇත්ත පුද්ගලයා සහ සංකල්ප රූපය අතර තියෙන වෙනස්කම් ටික අපට අවබෝධන්න පටන් ගන්නවා. ඉතින් සමහර සම්බන්ධතාවලදී මේ සංකල්ප රූපය සහ ඇත්ත පුද්ගලයා අතර තියෙන වෙනස්කම ගොඩක්ම වැඩි. එතකොට වෙන්නේ මේ සම්බන්ධතාවේ හරිම
දුක්බර දුෂ්කර සම්බන්ධතාවයක් කියන එක. මේ ගීතය තුළ පැහැදිලි කරනවා මෙහෙම ප්‍රේමයේ මල් සුවඳක්සේ හැම ආදිනේ කෙලස සිතන්න දේවන් මෙවන් චණ්ඩ මාරුත්‍යක්සේ හැඟුම් පියාපත් සිඳී කියා. මේ මල් සුවඳක්සේ වගේ මට දැනුණු ප්‍රේමය චණ්ඩ මාරුත්‍යක් වගේ වෙලා මගේ හැඟීම් විනාශ කරලා දායි කියලා මම හිතුවේ නැහැ. බහුතරයක් විවාහ සම්බන්ධතා ඇතුළේ ගත්තොත් මේ ආදරය ඉදිරියේ මවපු හීන බලාපොරොත්තු සුණු විසින වෙලා පෑගිලා පොඩි වෙලා හිර වෙලා තියෙන මේක කාන්තා හදවත් වල ගොඩක් වැඩි. කාන්තාවක් විවාහයක් ඇතුළේ හීන ගොන්නක් මවා ගන්නවා ආදරය කරන කාලෙ වෙන. හැබැයි විවාහ ජීවිතේට ආවට පස්සේ බහුතරයක් ආසියාතික කාන්තාවන්ගේ මෙන්න මේ හීන ගොන්න පොඩි වෙලා යනවා. මේ කේදාන්තය තමයි මේ ගීතය ඇතුළේ ප්‍රකාශ වෙන්නේ. මම මෙතන අමුණනවා ඉන්දිය ගුණවර්ධනයන්ගේ හිතේ කෙටුව ටැටු එකක්. අපි ඉස්සර එළියට ගියේ වරු ගණන් මොනවා හරි කතා කර කර ඉන්න. ඒ ගමන් මොනවා හරි පොඩ්ඩක් කන්න. දැන් යන්නේ ගිය ගමන් කන්න. කන ගමන් මොනවා හරි පොඩ්ඩක් කන්න. මගේ කඳුළු වෙල් උපත සිනාරෙල් මගේ සුසුම් රජන්දරන සිංහන් ගේ පද සංකල්පනාව ක්ලාරන්ස් විජයවර්ධනයන් සංගීතවත් කොට ගයන්නේ. මොනිග අපි ආදරය කරද්දි ආදරය කරන අය දකිද්දි සමහරවිට හිතනවා මේ ආදරය කියන්නේ කූඩුවක්ද කියලා. නැත්නම් පෙම්මුතුන් පෙම්මුතියන් කියන්නේ කූඩුවල ඉන්න කුරුල්ලෝද කියලා. මේ ගීතේ ගායනා කරන්නේ හැම කෝඩුවකින් මිදුණු කුරුල්ලෙක් නැත්තම් පෙම්මතෙක්. ඔහු හරිම සතුටින් කෑ ගහලා කියනවා ගිරවෝ කොවුලෝ මිදුණාම ආදරේ. ඉතින් ආදරය කියන එක මේ පෙම්මතට කෝඩුවක් විතරක් නෙමෙයි. ඌට බැඳලා දාපු යදමකුත් වෙලා තිබිලා තියෙනවා. ඔහු කියනවා රෑ නිින්ද යා නොදී හිතේ උපන් නෑ පෙම්මතී කියාරුවක් ඉතින් පෙම් යදම් සිඳී බිදී ගිහින් මල් මල් යෝන් වියේ ආදරේ. ඉතින් මොනික ආදරේ කියලා කියන්නේ මේ ඉන්න පුද්ගලයාට ආදරේ කරන එක. අපි අර කලින් කතා කරපු මනසේ හදාගන්න සංකල්ප රූපයට ආදරය කරන එක නෙවෙයි. අපි කරන්නේ ගොඩක් වෙලාවට ආදරයක් ඇතුලේ
අපි අර හදාගත්ත සංකල්ප රූපයට අනුව ඇත්ත පුද්ගලයා වෙනස් කරන්න උත්සාහ කරන්නේ. එතකොට තමයි මේ ආදරය යදමක්, ආදරේ කූඩුවක් බවට පත් වෙන්නේ. සාමාන්‍යයෙන් හැම පුද්ගලයෙකුටම තමන්ගේ කර්මය අනුව, ඥාන අනුව, පරිසරය අනුව පිටපු හැසිරීම රටාවක් තියෙනවා. පිටපු චින්තන රටාවක් තියෙනවා. ඉතින් මේ රටාව අපිට වෙනස් කරන්න බෑ. අපිට පුළුවන් යටපත් කරන්න විතරයි. ඉතින් ආදරයේදී මෙන්න මේ හැසිරීම රටාව යටපත් කරන්න උත්සාහ කරන එක තමයි මේ යදමක් කියලා ආදරයට දැනෙන්නේ. චරිත සේනාධීර කියන කවියගේ ෆෝසෙල් කියන කවි පොතේ සුළඟක්සේ ඇවිත් මගේ හුස්මට එකතු වී සිරුර තුළට ඇතුල් වූ ඔබ නහර වැල් දිගේ උඩට පහළට ඇදෙමින් මගේ ඇඟේ හැම තැනම හැම සෛලයක්ම අයිති කරගෙන ඔබට අවශ්‍ය ලෙස කඩා බිඳදා රිසි ලෙස යලි සකස් කොට මා මතයි කෝ ඉස්සරහට පොයා මෙතෙන්ටම තම අවුනන්නම් මං හිතේ කෙටු ටැටු හේකුත් ඇයි ඔබ මූ කළේ ආදරේ සුළඟට දැන් හුස්ම ගන්න දැන් බට आचार्य नंद मालवीय उदाहरण तृष्णा मूलिक स्वभाव महाचार्य सुन प्रेम गलपला हरिम अमुअमु
ඔහු කියනවා නෙලා ගන්න බැරි හින්දායි ඔබ ඔය තරමට ලස්සන. නෙලාගෙන කිසිම මලක් නැහැ ඔය තරමට ලස්සන. අපිට කෙනෙක් ආයිති කරගන්න බැරි වුණාම අපිට දෙයක් ළඟා කරගන්න බැරි වුණාම අපිට ඒක වටිනවා. හැබැයි ඒක අපි ළඟා කරගත්ත මොහොතේ පටන් ඒ වටිනාකම අඩු වෙලා යනවා. මේක තමයි ඉතින් අපේ හිතේ හැටි. මේ කතා කරන්නේ මොනික අපි කතා කරු ප්‍රේමය ගැන නෙවෙයි. මේ කතා කරන්නේ තෘෂ්ණාව ගැන. ආසාවට හදාගන්න සම්බන්ධතාව ගැන. ඊළඟ කවිපදේ කියනවා මුහුණ දෙමින් සරපහරට අනංගයා විදපු. මේ ප්‍රේමය ප්‍රකාශ කළ පෙම්වතුන් විදිහට බැඳිලා. නොදක හිටිය දවස් වලට ඉකි බින බින අඬපු. කාත් කවුරුවත් නැති තැන තුරුල්ලා දොඩු. අපි ඕ ලෙවල් ඒ ලෙවල් කාලේ කරපු සුන්දර ආදරේනේ. දැක්කේ නතුවම සුසුම් මරනවා. කාත් කවුරුවත් නැති තැන හොයාගෙන පොඩ්ඩක් දොඩමද වෙනවා. මේක අවබෝධයක් එක්කෙන ආදරයක් නෙවෙයි. මේක බැඳීමක්. මේකෙන් ප්‍රේමයක් විදිහට ගොඩනගන දේවල් ඉස්සරහට ගිහින් තියෙන අපි නෑ කියන්නේ නැහැ. හැබැයි මේ ඊට ඇතුළේ කතා කරන්නේ මෙන්න මේ බොළඳ ආදරේ තියෙන තෘෂ්ණාව පිළිබඳව. හරි ගැඹුරු ධර්මයක් නේ කියන්නේ. අවසානෙ කියනවා පැහැය සුවඳ කොහෙ ගිහින්ද මල්වල මම නැලපු. අපි කොච්චර නෙළුවත් අපට එපා වෙනවා. Oh,
ප්‍රේම තටාකය. ලකන ප්‍රේම තටාකය සමකින් අප ඊළඟට අහන විඳින ගීතය. මේ ගීතය දැනට මහජර සුනිල් ආරියරත්නයන්මයි ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතවත් කොට ගීතය ගායනා කළේ. අපි ඈතට ඈතට පානඟලා ඝන වනන්තරේ අත මං වෙමු වසන්ත මල් प्रश्न करो अयोब एट आदर मंगिता सार्थक उत्तर आदर अवबोध करेमतनो अभी संसार गाणक इपदी इपदी मेन मिनीस इति मे हेम आत्म दिखम अपट आदर अपट अम्मता अपट सहोद सहोदरी अपट बिरीद अपट पेमती अपेमती आत्म गणनावक कोटि गाणक ඔවුන් මේ ආත්මෙත් මේ භවෙත් ඉපදිලා ඇති. අපට ඔවුන් මේ භවෙ හම්බ වෙනවා. එහෙම හම්බ වුණ අවස්ථාවක අපිට ඔවුන් ගැන ප්‍රේමයක් ඇති වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අපිට ප්‍රේමයක් ඇති වීම සඳහා එකම සාධකය මෙන්න මේ සාංශාරික බැඳීම කියන එක. හැබැයි අපි මේ සමාජ සංස්කෘතිය ඇතුලේ මෙන්න මේ ප්‍රේමය කියන හැඟීමට නීතිමය රාමුවක් එක් කරනවා. එහෙනම් අපි උත්සාහ කරනවා මේ ප්‍රේමය කියන හැඟීම සීමා කරන්න. හැබැයි අපිට මේ සාංශාරික බැඳීම මේ භවෙ හමු වුණාම ප්‍රේමයක් ඇති වෙන එක වළක්වන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ඒ ප්‍රේමය ඇති වෙනවා. එහෙනම් අපිට ප්‍රේම කරන්න පුළුවන් එක්කෙනෙකුට විතරයිද? මොනිසස් කරවන්නේ නැහැ. අපිට කීප දෙනෙකුට දැඩි ප්‍රේමයක් නැති වෙන්න පුළුවන්. මේ ප්‍රේමය ඉපදීම නවත්තන්න බෑ. මොනික මට ඔබගෙන ප්‍රේමයක් ඇති වුණොත් ඒක ඔබට නවත්තන්න බෑ. මට ඔබට ප්‍රේම කරන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රේමයක් නම් ඔබට ඒකෙන් යහපතක් මිස අයහපතක් වෙන්න බෑ. ඉතින් මේ ප්‍රේමය ඇති වෙන්න කිසිම බාහිර සංසිද්ධියක් බලපාන්නේ නැහැ. මේකට වයස අදාළ නැහැ. මගේ පුංචි රෝස මලේ මමයි ලුනේ වියපත් බඹරා නුඹ හීනවත් නොදකින්නේ කුමරා නුඹ හීනවත් सिंगल सिंधु की नल्ले तीलक तीन किरी टाटा देश वीर सारा वे कथा මේකට අයිති අදාලක් නැහැ. හිමි නැති පෙමකට කිමින හඳුමට මගේ සිත බලන දල. එහෙම නැත්නම් ගතින් ඉන්නට නැතත් ලම්වි සිතින් යන්නට කිපාවෙන්වි ඔබින් තොර ලෝකය සිත ගන්නට බැ සිත නුඹට සිත බැඳුනි කිමයි මා තවම නොදන්නෙමි නුඹට හිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි සඳට සඳහට සෙනෙහ පෑමුත් උදුර තරු කැටයක් හිරුට පෙම් බැඳි එකල් තරුවක් සිටිය නොහැකි දෙයක් ලස්සන කතා දාලත් නැහැ සංජාත ඔය කතාවක් ගත්ත ලේ නහරට මිදුල විනිවිද රිදුම් දෙන හැඟුමක්ද ප්‍රේමය ඉතින් මොනික මේ ප්‍රේමය කියන හැඟීම ඇති වුණාට පස්සේ අපි මේ බාහිර සාධක සියල්ල අමතක කරලා අපේම ලෝකෙක තනි වෙන්න උත්සාහ කරනවා හරියට මේ වගේ අපි ඈතට ඈතට පානගලා ඝන වනාන්තරේ අතරමං වෙමු වසන්ත මල් ගමුයි ඉතින් අනිත් කාරණා තමයි බහුතරයක් දෙනා මේ ප්‍රේමය විඳින්නේ නැහැ සහ විඳින්න දෙන්නේ නැහැ ඉතින් ආදරය කරන අයට තමන්ට තනි වෙන්න තැනක් හොයාගන්න හරි අමාරුයි ඒක පැහැදිලි කරනවා මෙහෙම කෙසේද අද්ද නැවිදින්නේ
වෙරළේ උයනේ තුරුළුෙමි. වෙරළක උයනන හරි අමාරුයි වඩේ එලෙන්ඩෙක්ස් හෝ අන්නාසි වෙලෙන්ඩෙක් කියලා හිටන් ඉන්නව නේද අපේ වෙරළක උයන. ඉතින් අපිට කරන්න තියෙන්නේ අවසානේ ඈතින් ඈතට පාන ගලා රුදු මිනිස් ඇසින් ඉදුල් නොවු ගණ වනාන්තරයක අතරමං එක විතරයි ප්‍රේමය හොයන්නේ. අපි ඈතට ඈතට පාන ගලා ගණ වනාන්තරේ අතරමං වෙමු වසන්ත මල් ගුම්වේ. අපි ඈතට ඈතට පාන ගලා ගණ වනාන්තරේ අතරමං වෙමු වසන්ත මල් ගුම්වේ. ගීත පිළිපඳව ජීවිතය පිළිපඳව ඔබ කියවූ ඇසූ දේවල් එක්ක ඔබ තේරුම් ගත්ත දේවල් එක්ක ගීතවත් අර්ථවත් හෝරා දෙකක් ගත කරන්නට එන්න කියලා කියනකොට මේ ආරාධනය බොහොම ආදරෙන් පිළිඅරගෙන අප සමගින් එක්වන්නේ ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අකිල ජයසංක මහතා. ඔබ ඊළඟට තෝරගෙන තියෙන ගීතයට අපි යමු. සියල්ල ගීතවලට එක් කරන උත්සාහ කරන ගීපද රචකයෙක් වසන්ත කුමාර කොබවක. ඔහු ලියූ ගීතයක් ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතයට. ගීතය ගයන්නේ විශාරද එඩ්වඩ් ජයකුඩි සමගින් විශාරද සුනිල් ඇදිරිසිංහ. පලංචියේ ලි ඉරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට. වැඩි මිත්‍රත්වයක් කියලා කියන්නේ ප්‍රේමයක්. එක්තරා හමුදා කඳුරක මිත්‍රයන් දෙන්නෙක් ඉන්නවා. යුද්ධ වෙලාවේ මේ දෙන එක්කෙනෙකුට සිද්ධ වෙනවා ඉදිරි පෙරමුණේ රාජකාරියට යන්න. නැත්නම් යුද්ධයට යන්න. පැය කීපයකට පස්සේ කඳුරට පණිවිඩයක් එනවා. මේ ඉදිරි පෙරමුණේ ආරක්ෂක බලල්ල සියලු දෙනා මිය ගිහින් ඒ බිඳි අවසන් කියලා. මේ කඳුරේ ඉන්න මිත්‍රයා මේක පිළිගන්නේ නැහැ. ඔහු උත්සාහ කරන ඔහුගේ මිත්‍රයා හොයාගෙන යන්න. ඔහුගේ මිතුරන් බලධාරීන් මේ සියලු දෙනාට බලපෑම් කරනවා මේ ගමන යන්න එපා. ඔබ අනිවාර්යෙන් මිය යනවා. ඒත් මොහු ඒ සියලු දේ අමතක කරලා සියලු දේ ගණන් නොගෙන මේ මිතුරා හොයාගෙන යනවා. පැය කීපයකින් ඔහු ආපහු එනවා. ඔහු ආපහුන හොඳනම තුවාල ලබලා වෙඩි වැදිලා ඉතින් මොහුගේ නිලධාරීන් සහ ඉතුරු සියලු දෙනා මොහුට නැවතත් චෝදනා කරනවා. ඔබ කියපු දේ අහුවේ නැහැ. ඔබ ඒ නිසා තුවාල වුණා. ඔබ දැන් ඔබට හානි වෙලා තියෙන්නේ. හැබැයි මේ සොල්දාදුවා කියනවා නැහැ. මට මොන දේ වුණත් මම ගියේ එක මට වටිනවා. මට ඔහු හම්බ වුණා. මම යනකොට ඔහු මිය ගිහිල්ලා නැහැ. මම ඔහුගේ හිස මගේ ඔක්කොට තියාගත්තා.
ඊළඟව මට එක වචනයක් කිව්වා මචං මන් දැනන් හිටියා උඹයි කියලා මිත්‍රත්වය කියන බැඳීම සමහර අවස්ථාවල අපේ අනිත් සියලු බැඳීම් වලට වඩා ඉහළට යනවා අපි අපේ සියලු දේ මේ මිත්‍රත්වයෙන් අත්හරිනවා මේ දැඩි මිත්‍රත්වය කියන එක නේ හැබැයි මේ දැඩි මිත්‍රත්වය හැමෝටම ලැබෙන්නේ නැහැ ඒක හරි දුර්ලභයි ඉතින් මේ දැඩි මිත්‍රත්වය කියන හැඟීම ගොඩක් වෙලාවට පිරිමි හදවත් වල දැනෙනවා වැඩි සහ ගැහැණු හදවත් වල තේරෙනවා අඩුයි මේ පලංචියේ ලීරුවේ ගීතය මම දකින්නේ ආදර ගීතයක් විදිහට නෙවෙයි මේක මිත්‍රත්වය පිළිබඳ ගීතයක් පෙම්දම් නිසා මිතුදම් සින දමන්නද හොඳ හිත නුඹතරම් ලොවකින් ලබන්නද ඊළඟ මේ ගීතයේ හරිම සුවිශේෂී තැනක් තියෙනවා නැත්නම් සුවිශේෂී ගීතයක් මේක ඒ තමයි මේ ගීතයේ අවසාන වෙන්නේ අපිව අපිට අපිව මනින්න පුළුවන් තරක අත්හරිනවා ඔබ ඔබේ මිත්‍රාව අත්හරිනවාද ප්‍රේමය නිසා එහෙම නැත්නම් ප්‍රේමය පූජා කරලා මිත්‍රා රැඳගන්නවාද මේ ඔබතෝ කොටික ප්‍රශ්න ඇදලා අපි අතරමං කළා මේ ගීතය අවසාන වෙනවා ඒ තමයි මේ ගීතයේ තියෙන සුවිශේෂත්වය පලංචියේ ලීතිරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට එක වාදියේ කල්ලැරියත් හිත හොඳට ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට රසක වීරුපුන් ලෙස යුද වදින්නද කුළුඳුල් පෙමමෙයයි ඉන් අත් මිදෙන්නද පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද හොඳ හිත නුඹේ තරම් ලොවකින් ලබන්නද පලංචියේ ලීතිරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට එක වාදියේ කල්ලැරියත් හිත හොඳට ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට මලු කතානේ අද වාදිය හෙවනි නිදි නැති රැය පුරා නුඹේ සුසුමයි ඇසුනේ හොර රහසින්ම එක සුවඳක් පැතුම්පන්නේ නුඹවත් නැති වේද හෙට මට සකි සඳුනේ පලංචියේ ලීතිරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට එක වාදියේ කල්ලැරියත් හිත හොඳට ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට ලකන ප්‍රේම කතාකෙන් අප ඊළඟට අහන විඳින ගීතය මහජන සුනිල්ලාරිය රත්නයන්ගේ ගීපද සංකල්පනාවක් විශාල දේත්‍රචය කොටිය සංකේතවත් කොට ගයන්නේ ඔබ දෙමෙයි කියා බයයි මොනික මේක මේ ටිකක් සුලබන් දැකීමක් ඔබට ඉන්නව නම් බයිසිකල් එක රාජකාරියක යන බිරිඳක් එහෙම නැත්නම් පෙම්වතියක් එහෙම නැත්නම් බස් රථයක යන එහෙම නැත්නම් පයින් යන මේ අත්දැකීම ඔබ අනිවාර්යෙන් ඉඳලා ඇති ඇය පිටත් වුණාට පස්සේ ඈතින් ගණ කළුවලාවක් එනකොට මෙන්න මේ හැඟීම අපේ හිතට දැනෙනවා බයක් සහ දුකක් ඒ තියෙන බය මෙහෙමයි මුහුණට හිරිකට වැදේ සුදු මුදු මදහස මැකේ මිරි වැඩි තුල දිය පිරෙයි බය නිස්සාරින් වැටේ මේ තමයි බය ඊළඟට තියෙනවා
ඊර්ෂ්‍යාව සහ ලෝභකමක් පුළුවන් ඉක්මනින් ඉන්න තැනට ගිහිල්ලා හංග ගන්න හිතනවා සලු පිළිසිරුරට ඇලෙයි පිට මිනිස්සුන්ට පෙනේ මේ ඊර්ෂ්‍යාව ඊළඟට නෝ ලෝභකම සංගවන්නේ මෙව මගේ දිව එන්නට මට හිතේ මේ ගීතේ හරිම ආදරණීය ගීතයක් සහ මේක ආදරයක් තුළ අනිවාර්යෙන් විඳින්න ඕනේ ගීතයක් ඔබතේ මේ කියා බයයි වැසි වැසි සුලං තදයි උඩයට පොරොත්තු නොදේ සාරිය පිට මඩ ඉහෙයි ඔබතේ මේ කියා බයයි වැසි වැසි සුලං තදයි උඩයට පොරොත්තු නොදේ සාරිය පිට මඩ ඉහෙයි හිරි කඩ වැදේ සුදු මුදු මද හස මැකේ මුහුණට හිරි කඩ වැදේ සුදු මුදු මද හස මැකේ මිරි වැඩි තුල දිය පිරේ පයලිස්සා බිම වැටේ ඔබ තෙමේ කියා බයයි වැසි වැසි සුලං තදයි උඩයට පොරොත්තු නොදේ සාරිය පිට මඩ ඉහෙයි සිරුරට ඇලෙයි පිට මිනිස්සුන්ට පෙනෙයි සලු පිළි සිරුරට ඇලෙයි පිට මිනිස්සුන්ට පෙනෙයි සංගවන්නේමි ඔබ මගේ දිව එන්නට මට හිතේ ඔබ තෙමේ කියා බයයි වැසි වැසි සුලං තදයි උඩයට පොරොත්තු නොදේ සාරිය පිට මඩ ඉහෙයි ඔබ තෙමේ කියා බයයි වැසි වැසි සුලං තදයි උඩයට පොරොත්තු නොදේ සාරිය පිට මඩ ඉහෙයි ප්‍රේමණීය හදවතක් සිඹුලන නවාතැන ලක්කඩ ප්‍රේම තටාකය ලකන ප්‍රේම තටාකය සමගයි ඔබ රැඳෙන්නේ අද ප්‍රේම තටාකයෙන් අපහන විඳින අවසන් ගීතයට යන්නට සූදානම් වෙන්නේ බැහැවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනය පිළි අරගෙන ස්තුතිය මේ ගීත පෙළ ගැස්මට අද අපේ ආරාධිත අමුත්තා ශ්‍රී ලංකා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය අකිල ජයසංක මහතා ස්තුතිය ඔබට අකිල අපි ඔබ තෝරගෙන තියෙන අවසන් ගීතයට තමයි මේ යන්නට සූදානම් වෙන්නේ මහචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගීපද සංකල්පනාවක් සුනිල් දානන්ද කෝනාර සංගීතෝත්කලයේ ආචාර්ය නන්ද මාලනීගේ සුකා නිහඬ වහින්නට හැකිනම් දිගොම්දී වියලි ගම් බිම්වලට ඉහැලින් මොනික මම මගේ ජීවිතේ වාසනාවන්ත වෙනවා විවිධ මිනිස්සු කොට්ටාස ආශ්‍රය කරන්න මම ගත කරපු ජීවිතයත් එක්ක ඒ අතරින් මට අපුරු මිනිස්සු කොට්ටාසයක් කණ්ඩායමක් හම්බ වෙනවා ඒ තමයි මේ සමාජයට ආදරය කරන මිනිස්සු ඔවුන්ගේ හදවත් තුළ ආත්මార్థය නැහැ ඒ වගේම ඔවුන්ගේ අතට සල්ලිත් නැහැ හැබැයි උන් හරි පොසත් එක හැඟීමකින් හෙට දවසේ මතු පරම්පරාවට අපේ සමාජය යහපත් කළ යුතුයි කියන හැඟීම සංජාත තේමා ගීතයේ තියෙනවා මෙහෙම දෙහදකට සීමා නොවි ලයන් බය සනසීත ප්‍රේමයෙන් විශ්වයම සූපත් කර හැකි ඉතින් මොනික අපිටත් පුළුවන් නම් මේ දෙහදකට සීමා වෙන්නේ නැතුව මේ සමාජයටම ආදරය කරන්න ලයන් බය සනසන්න කෝමේකට ජීවිතයක් තියෙනවා ඒ ජීවිතේ වටිනාකමක් තියෙනවා කියලා හිතන්න හැම මිනිස්සෙකුටම අගයක් අභිමානයක් තියෙනවා කියලා හිතන්න අපිට පුළුවන් වෙනවා මං හිතන්නේ යහපත් සමාජයක් බිහි කරන්න නන්දා මල්ලිගේ මේ ගීතයත් මේ සමාජ ආදරය පිළිබඳ ගීතයක්. ඇයි කියනවා වහින්නට හැකිනම් ගිගුම් දී වියලි ගම්බිම් වලට ඉහළින්. මොනිකමේ වැස්ස
කිසිදයක් බලාපොරොත්තු නොවී වහින්නේ. මේ පොළව තෙමලා පොළව ශාස්ත්‍රීය කරලා ගහකොළට පණ දීලා වැස්ස සතුටින් බලන් ඉන්නවා. ආපහු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පළක රහසේ. මේ රහසේ කියන වචනේ හරි වැදගත්. මොකද මොනික අපි කෙනෙක් වෙනුවෙන් දෙයක් කරනවා නම් ඒක හරහා ඒ කෙනාගේ අභිමානයට හානියක් නොවේ ඉතින්. ඉතින් මේ ප්‍රේම තටාකේ මගේ පිටවයම මම සලකුණු කරනවා මාගම සේකරන්ගේ සටහනකින්. මකාදමා මේ හස්තලේ දුර. මකාදමා ඉරහන තරු. අපි වෙනස් කරමු මේ ලෝකය මීට වඩා යහපත් කොට. සතුටෙන් අදට අපට සමුගෙන යන්නට පුළුවන් ස්තුතිය කියලා ඔබේ සහභාගීත්වය වෙනුවෙන් ඔබට සෝදායක රාත්‍රියක්. දිලානි බටුගෙදර සමග මම මොනිකා සේරසිං.